وَرَحْتُ ثُمَّا سَمُدَّتْتَ හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් පිළිවෙලින් සෙනසුරාදා දවස්වල කරගෙන යපු ආපදේශනාව තුළ සියල්ලකම පෙන්වේ අභ්‍යන්තරයේ අවශ්‍යල ජීවිතයේ පිළිබඳව තමාට සැඟවී තිබෙන කරුණු හැකිතාක් දුරට ඉස්සරහට අරගෙන ඒවා නිසිත පැත්තට යොදා ගැනීමට කලින්තේ කුමක්ද කියන එක තමයි අපි මේ දේශනාවල් වලින් ඉදිරිපත් කළේ. ඒවා කොයිතරම් දුරට ඒ අසන්නන්ට තේරෙනවද කියන එක අපිට කියන්න බැහැ. අර ඒ කියමනේ නැත්තම් මේ දේශනාවේ පරමාර්ථය ඔක්කොයි. ඊට හේතුව මොකක්ද? සසරට වැටිච්ච පුජ්‍යලයා නිවන් දකින මොහොත වනතුරු කිසිම සුළුමුලක් ජීවිතය පිළිබඳව දන්නේ නැහැ. ඒ මොකද පුජ්‍යලයාට රහසිගතවයි ජීවිතේ හැදෙන්නේ. පුජ්‍යලයාට රහසිගතව ජීවිතේ හැදෙන්නේ කිව්වහම අපේ සිතිවිලි වලින් තමයි සියල්ල සංවිධානය කරන්නේ. ඒක මූලික වෙනවා. නමුත් අපිට හරියාකාර කියන්න බෑ අපේ සිතිවිල්ල කොයි පැත්තට ගමන් කරාද, ඒකේ මොන ප්‍රමාණය හොඳ තියෙනවද නරක තියෙනවද, ඒ තත්ත්වයන්ට අනුව ජීවිතයේ එක්කාස වෙන ශක්තිවල තියෙන දොස් නිදොස් භාවයේ කොයි තරම් මුකුත් අපි දන්නේ. ඔය අවිද්‍යාවෙන් සත්‍යය වෙලිල පැටලිලා ඉන්නවයි කිව්වේ ඔන්නෝ කාර්යයට. ඉතින් දැන් බෞද්ධ දර්ශනය තුළින් එක්තරා බිඳක් එක්තරා බොහොම සුළු ප්‍රමාණයක දැනීමක් ලබා ගැනීමට බෞද්ධ දර්ශනය තුළින් ලොකු උපකාරයක් දෙනවා. ඇයි ඒක සුළුයි කියලා කියන හේතුව? ඒක සුළුයි කිව්වේ අපිට බෑ එකපාරටම බෞද්ධ දර්ශනය තුළින් ඒ මාර්ගය ඔස්සේ නැත්නම් මේ අවවාදන් ශාසන වලින් ජීවිතයේ තියෙන සියලු කිලුට අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒකත් වාර ගණනාවකින් තමයි දකින්න අපි. ඒක දල වශයෙන් ඔය මාර්ග හතරක් වෙන්නේ ඕකයි. ඔය අවස්ථා හතරේදී තට්ටු හතරක් කිලුටු තට්ටු හතරක් අපට බලාගන්න ඒ දර්ශනය තුළින් බුදු පියාණන් වහන්සේගේ උපකාරයෙන් ඒ සුණා වෙලා තියෙනවා. නොයිවසලිවන්තකම උඩ අපිට හිතුණාට අපි සසර දුකින් වේරෙනවයි කියන වචනෙත් එක්ක අපි ඉක්මංකාරකමක් විතර ආවට ඒ හිතන තාලින් වේරෙන්න බෑ. වේරෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඒ එන්නේ ඒවත් එක්ක තවත් ජීවනටත් වඩා නරක් වෙන විදිහට ඒවා පාවිච්චි නොකර ඒ එන එකත් එක්ක තමාට දැනෙන හැම වෙලෙම ලැබෙන ඒ තමාගේ ජීවිතය පිළිබඳව තොරතුරු තමාට දැනෙන ප්‍රමාණයෙන් ජීවනටත් වඩා නරක් නොවන විදිහට ඒක පාවිච්චි කිරීමේ ක්‍රමයක් දර්ශනය තුළින් පෙන්වනවා. ඒ මොකද්ද? ඒවා ඒ මොන කාලේ දර්ශනයක් තමාගේ ජීවිතයේ පිළිබඳව තමාට දැනගන්න ලැබුණාත් ඒක ගැන තමා ඒක ගැන මොනම තැකීමක් ඒක භයානිකයි ඒක නරකයි ආදී තැතිගැන්මක්වත් ඒ වගේ මේකට ආශා කිරීමක්වත් ඒක හොඳයි හෝ පිළිගැනීමක්වත් නරකයි කියලා පිළිගැනීමක්වත් නැති තත්ත්වයෙන් ඒක පාවිච්චි කරන්න පුරුවක් ලැබීම පුරුවක් ගැනීම පුරු වීම තමයි මේ අපේ බෞද්ධ ඉගැන්වීම වශයෙන් පෙන්න. එතකොට අර කිය දෙපැත්ත අපි ඒක තිබුණටත් වඩා නරක් කරගන්න තත්ත්වය. ඒක කියන්නේ මොකද්ද? හොඳින් කියලා ගත්තොත් මේ එක ධර්මයකවත් අපි දැන් හොඳක් එක ධර්මයකවත් හොඳක් කියලා එකක් නැහැ. අවස්ථාවට උචිතයි ගැලපෙන යන්තම් කිරීම ගන්න පුළුවන්. නමුත් එක ධර්මයක් හොඳ ධර්ම ලෝකේ නැහැ. අපි ධර්ම හොඳයි කියන්නේ එක මොකද්ද?
ඒ තිබිච්ච ධර්මයට වඩා දැන් මේ සකස් කරගත්ත ධර්මය හොඳයි. ඒ ඉස්සෙල්ල එකට වඩා හොඳ මිස ඉතාම හොඳ නැහැ, සර්ව සම්පූර්ණ හොඳ නැහැ. ඒක නිසා සත්‍ය දානම් ධම්ම දානම් දිනාපි. ඔය කියන්නම වෙන නිගමනයක් නැති නිසා දීපු නිගමනය. ඒ මොකද්ද? මේ සියලු ධර්මයන් අත්හරින්න ඕන. සියල්ලෙන් දිනන්න, සියලු දුක්වලින් දිනන්න මේවා සියල්ල අත්හැරලා. අත්හරින්නේ අපි මොනවද? අත්හරිනවා අපි නොයෙක් ඒවා කියනවා. අපි දේපල අත්හරිනවා, ධර්මවල අත්හරිනවා, නොයෙක් ඒවා අත්හරිනේ කියනවා. ඒ මොනවද අපි අත්හැරලා තියෙන්නේ? ධර්මවල, දේපල. ඔය කියන යම් යම් දේවල් අනුසාරේ ඒවා උදව් වෙයි අපේ සිද්දරට එන්නේ. ධර්මවල තියෙන කටුකප්පේ නැත්තම් භයංකරද නැත්තම් ඒවයි නැත්තම් තේරුම් අරගෙන ඒ ධර්ම අත්හැරීම සඳහා යොදා උපක්‍රමයකුයි ඔය දේපල අත්හැරිය කියන්නේ. දේපල අත්හැරිය කියන්නේ අත්හැරෙන්නේ නැහැ, ඒක කොයි හරි ලෝකේ තියෙනවා. නමුත් ඒ අනුසාරයෙන් ලැබෙන මතුවෙන ධර්ම තමාගේ ජීවිතෙන් අයින් කරන්න අර උපක්‍රමයක් කරනවා. අපි මේ මුළු වෙහෙස ඉඳලා මේ අත්හරින්න දන්නේ ධර්ම බව ඔයි තේරුම් ගන්න ඕන. එතකොට ධර්ම අත්හැරීමේදී අපි ගන්නා පියවර තමයි කිව්වේ ඒක හොඳයි කියලා පිළිගන්නෙත් නෑ, නරකයි කියලා පිළිගන්නෙත් නෑ. ඒක දැනට මාගේ ජීවිතය තුළ පවතින ධර්ම ස්වභාවයක්. ඉතින් ඒක එහෙම වැඩ කරන්න ඕනේ. ඕවා වැඩ කරලා තමයි මේ ජීවිතේ පවතිනවා කියන්නේ. ඕවා තමයි මේක ඇතුලේ දමල දකල ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ. ඔය කාපුවල තල්ු කරන්නේ ඔය ධර්ම වලින්. ඒක නිසා මේක හොඳ නරක ભેදයක් නෑ. ඒවා ජීවිතේ කියලා කිව්වේ ওই ධර්ම ගොඩකටයි. ඒක නිසා ඒ ධර්ම වලින් බේරීම ඉතාම කටුකයකින් බේරෙනවා, ඊළඟකින් බේරෙනවා, ඊළඟකින් බේරෙනවා, අවසානෙකින් බේරෙනවා. ඒකට අවස්ථා හතරකින් ඔය ධර්ම වලින් බේරෙනවා. ඒ තැනටාට මේ එයාගේ මුකුත් දරා සිටින ශක්තිය නැති වෙනවා. ඒක නිසා එයා ලෝකේ නෑ කියලා කතා කරනවා. ඒකට දැන් ඔය එක සමාන සිද්ධියක් පිළිබඳව අද කාරණා ඉදිරිපත් කරන්න මේ රාජකීය හාමුදුර කෙනෙක් ගැන විස්තරය අපි අද අපි කතා කරන්න වෙන්නේ. මේ රාජකීය මේ තැනස බ්‍රාහ්මණි ඉතාම දුප්පත් බ්‍රාහ්මණි. දුප්පත් කිව්වහම බමුණන්ගේ අන්තිම තත්ත්වයේ දුප්පත් මිනිස්සු. හැබැයි මෙයාගේ දුප්පත්කම එයාගේ තරම් ජීවිතයේ තිබිච්ච තර අයිතිය. නමුත් ප්‍රශංසනීය පුද්ගලයෙක්. ඒ මොකද ඔය බමුණු තැනත්තා ජීවිතයේදී නොකරපු දේවල් එයා නිරන්තරයෙන් අනුස්මරණය කරනවා. අනුස්මරණය කරමින් අනුන්ගේ හම්බෙන උදව්වකින් තමයි ජීවිතයට බොහෝ කලක් ගෙවිච්චි. මොකද එයා අනුසරණය කරන්නේ එයා තනියෙන් ඉඳගෙන. මම කවදාකවත් කෙනෙක්ට කියනවා කියලා තවත් කෙනෙක් බිඳුවන නෑනේ. එයා තනියෙන් හිතනවා. ඒ ඒ ඒ වැඩේ මා කළා නැහැ. මා නිසා කෙනෙකුට එහෙම පාඩුවක් වෙලා නැහැ. කවදාකවත් මා ඉදිරියේ මම කෙනෙකුගේ හිතට හිතමක් දුන්නේ නෑනේ. මගේ දුප්පත්කම තියාගෙන මම අයින් වෙලා හිටියා මිස මම කවදාකවත් කෙනෙකුට මා ඉදිරියේ මගෙන් සිදුමක් ලබා දුන්නේ නැහැ. ඒ ඒ ඒ ඒ ඒ යහපත් ජීවන රටාවම පාවිච්චි කළා. ඒ වගේම මග මට නැති බැරි කියලා මම පීඩා අඳින ආහාර නැතුව මම සාගතේ ජීවත් වුණා. නමුත් කිසි කෙනෙකුට මම දොස් කිව්වේ නැහැ. මේ මේ ඇත්තන්ට වැයිදුරුට පොට්ට වෙලාද මට මුකුත් හරි දෙන්න කියලා කවදාත් මම කිව්වේ නැහැ. ඒ මම එහෙම පිළිගත්තා මගේ අයිතිය හැටියෙන් එවුවා. මේ මගේ ජීවිතේට කවුරුවත් කියන්න ඕනේ නැහැ කියන එක මම පිළිගත්තා. ඒක නිසා මම කවදාක කාටවත් මගේ දුක් ගැනීම පිළිබඳව දෝෂාරෝපණය කරපු කෙනෙක් නෙවෙයි මම.
ඒගේ මෙයාට තිබිච්ච එකම සැනසිල්ල හොගයි හොගයි කිව්වයා දැන් ඉතින් කෙනා එක එක දේවල් වලින් විනෝද වෙනවා ජීවිතය රසබුද්ධි විඳිනවා නමුත් මේක විරාදකේන ප්‍රාර්ථනය එයාගේ ජීවිතයේ රසබුද්ධි විඳලා තියෙන්නේ ඔය විදිහට තනියෙන් ඉඳගෙන එයා ගණන් බලන අවලේ කලේ නැහැ අවලේ කලේ නැහැ අවලේ කලේ නැහැ ඒක නිසා මම ලෝකේ ජීවත් වෙනවා කිසිම කෙනෙකුට පාඩුවක් කිසිම කරන්නේ මං වැන්නෝ ලෝකෙට ලෝකයේ ඇයට ඉන්නවද නැද්ද දන්නේ ඉතින් නමුත් එයා කියනවා එයාටම කියා ගන්නවා රාද කොහොම ඉන්නේ කැක්ක ඔබ නමුත් තව ටික දවසක් කෙනෙකුට ඔබට කන්න යායේ ගන්න බැරි වෙයි ඔබට යායේ ගන්න බැරි වෙයි ඔබට කන්න දෙන්න කෙනෙක් නැති වෙයි ඉතින් ඊළඟට ඔබේ ජීවිතය ගැන ඔබ දැන පිළිතුරු මොකද්ද කොතන හරි වැටිලා මැරෙනකන් ඉන්නවද නැත්නම් තව ටිකක් ඉස්සරහට තල්ලු වෙලා ඔය පාවිච්චි කරන කොහොමද තව ටික පාවිච්චි කරනවා කියන ප්‍රශ්නේ නිරවුල් කරන්න මෙයා කල්පනා කළා වෙන කිසිම මාවැද්දෙකුට ගැලපෙන කිසිම තැනක් නැහැ මේ ලෝකේ එක තැනකින් ජීතවනාරාම විතරයි ජීතවනාරාමේ මාවැද්දෙකුට ඉඩකඩ නැහැ මොකද එතන ශාරීරික ප්‍රමාණයක උගත්තුයි එතන එතන කිට්ටුවේ බුදුහාමුදුරුවෝ ආශ්‍රය කරන්න බෑ එතරම් සුළු කෙනෙක්ට නමුත් උන්වහන්සේ මහා විශාරදයි සම්මා සම්බුද්දයි ඉතින් යෝගේ නොවඳින කෙනෙක් නැහැ උසස්සේ කියන අය කවුරුත් වඳින රාධවැනි දුක්පති කොහෙද ජේතවනාරාම ඉඩකඩ තියෙන්නේ කියලා එයා හිතන්න නැහැ එයාම කියනවා තනි මේ ශාසනේ කාර්මිකයි ඒක නිසා අපි වෙන්න ඉලෝන්නේ ඔතන හරි තියෙන තරක් මට කියලා ජේතවනාරාම ගිහිල්ලා දැන් දැන් එක්තරා ප්‍රමාණික වයස ඒ ගිහිල්ලා ඉතින් සංඝයා වහන්සේලා කතා බස් කළා මුලින් කියවලා ඉන්නහවෙලා මැදලා ඔය ඔක්කොම කළා මිනිහම තෝරගත්ත මම මොනවද මෙතන කරන්නේ සංඝයා වහන්සේලාට කරන්න දෙයක් නැහැ උන්වහන්සේලා සියල්ල කරගන්න තනි නමුත් උන්වහන්සේ නොකරන කොටස් තියෙනවා මෙතන කරන්න බැරි කොටස් ඒක උන්වහන්සේලා නොකරන නෑනේ උන්වහන්සේලාට ඒක කරන්න ඕනේ නැහැ ඒකයි උන්වහන්සේලා නොකරන නැත්නම් ඒක කරනවා මොකද ධර්ම හාමුදුරුවනේ ධර්ම බලන්න ඕනේ මෙයන් නැති නිසා නමුත් මෙතෙන්ට දාන අවශ්‍යයි අවශ්‍ය මොකදද මේ වත්තිලිය කරන අයට ඒ උපස්ථායකෙ ඉන්න ඒ අවස්ථාවට ඒ දේවල් කරන්න මේ වතුර දර අවශ්‍යයි ඒක නිසා මම කොයම් කොයම් හරි ඔය වේලි කෙලී කැල් කියල් කරන ඒ ලී කැල් කියල් කරන ඔය ලගෙන දර පල්ලා මට කළ හැකි උදව් කරනවා හැබැයි මම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මෙච්චර මගේ දීර්ණයට කියනවා පොරොත් ආහාර ටිකක් සංගහවන්සේ ලාගේ ඉතුරු කර ආහාර ටිකකින් මම ජීවත් වීමම කරේ මම අර ගින්න දිවා ගන්න වෙන මොනම දෙයක් අන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා එදා ඉඳලා මේ දඩ පැලිල්ල විතරක් නෙවෙයි වතුරය දිල්ල කළ හැම දිල්ල මේ සියල්ල මේ රාද කරනවා මේ කරගෙන යනකොට එක දවසක් බුදුහාම චාරිකා කියන්නේ මේ කුටි චාරිකාවේ කියලා ඉතින් ඒ වත්තේ උන්නාංශ සක්මන කරනවා නිකන් වඩිනු ඔන මේ මනුෂ්‍ය අයිනකට එලා ඉතින් දුරට හතරට නැවිලා වැඳලා ඉතින් ගුලි ගැහිලා අයින් වුණා පස්සේ ඇහව තවසි කවුද පස්සේ ඉතින් ඉස්සරහට ඇවිල්ලා කිව්වා මේ මෙහෙමයි මම මේ විදිහේ බ්‍රාහ්මණ වංශිකයෙක් වගේ තත්ත්වයකයි මට කවුරුත් නැහැ ඒක නිසා මේ ඔබ වහන්සේලා ස්වාමි මේ සංඝයා වහන්සේලාගේ කරුණාවයි මම ජීවත් වෙන්නේ මේ දැන් ජීතවනාරාම කරක් කිසිම මිනිහ දරපල තෝට බුදුහාමුදුරුව දාන්නවා දැන් ප්‍රතිවර මේ නම් රාද කියලා හොඳයි ඔය විදිහට දරපලන්න කොච්චර කරන තම ගුණම වේද මට ඔය ශාරීරික ශක්තිය ඔය ප්‍රමාණෙන් ගන්න තීනකන් ඔක කලේ
ඊට පස්සේ මේ ජීවිත ප්‍රශ්නෙට උඹ පිළිතුරු දෙන්නේ කොහොමද? සිම්මියා කිව්වා ඒක එදාට තමයි පිළිතුරක් දෙන්න ඕන. දැන් මේකට මට පිළිතුරක් හිතන්නත් දන්නේ නැහැ. හිතන්න දැහැ පුළුවන් කවුරුත් නැහැ. මේ මොකක් දුගියක් නිසා. ඕසතෙක් නම් පුළුවන්. දුගියක් නිසා පිළිතුරක් නැහැ. ආයෙත් පොද පිළිතුරක් තියෙනවා. උඹ සතුටුද? පැමිණෙවි. කියනකොට මේ මනුෂ්‍යයන් බොහොම සන්තෝෂයි. තුනක් තියලා අපි වෙනනම් මේ ඉඩක් ඇතේ කියලා මම හිතුවේ නෑ. නෑ නෑ බුදුහාමුදුරුව ගන්නවා. උඹලා වෙන අයට තමයි මේ ශාසනය පිට අවශ්‍ය. ඒක නිසා තමයි උඹ පැමිණෙමින් ඔය කටයුතු කොහොමද කරදාපන් කියලා ශරීර සාමුදුරන් කතා කරන ඇහැව්වා. මේ තැනත්තාගෙන් ශාසනයට වෙලා තියෙන දරපැලිල්ල ඇර වෙන අතිරේක මුකුත් හරි කිව්ව යුතුයමක් තියෙනවා. පස්සේ ශරීරතාමුදුරුව කියන ස්වාමීන් මේ මනුෂ්‍ය මතර හිතේ දානයක් දුන්නා. ඒ මොකද දානය? පින්නපාත යනකොට මේ මනුෂ්‍යයට කාගෙන්ද හම් වෙච්ච ආහාර ටික. මෙයා මේක ගුලි ගහගෙන හිතට ඔබාගෙන යන වෙලාවේ මම වඩිනවා දැකලා ඒක විජාට දිගහැරලා මට කොටසක් එයින් පූජා කළා. ඉතින් එදා පින්ඩපාතයෙන් හැමදාම ලබනවා. එදා මෙයාගෙන් ලබාපු මේ පින්ඩපාතය බොහොම අගේ වුණා මට. ඉතින් සියලු හදව ඒ පින්ඩපාතේ වත් නෙමෙයි ඉදා පූජා කළේ, මෙයාගේ අපුව පූජා කළේ. ඔන්න ඕක මෙයාගෙන මට හොඳ මතකක් තියෙනවා. ඔයි කාර්යේ එමනම් හෙළු තාමිරන් බාර දුන්නා. ආන්දරෙන් බාර දුන්නහම උන්නහස වහන කළා. මේ ඇත්ත ටික කලක් ඒ මහරදම් පිරිමේ කටයුතු වලට ගොල්ල නිරත වෙලා ඉඳලා වයසේ කියල දැදී නැහැ. එයා කළ හැකි දේවල් කවිත් ජීවිතයේ කරගෙන 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 යනකොට සිල් කෙලසින් නසන රහත් බාරත් රාදවෙනි කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ අවශ්‍ය ලැබුණ. එතකොට දැන් කතාව යනවා බොහොම සැරේ. බුද්ධ ශාසනය මේ විදිහේ කොයි තරම් අසරණීන්ට සරණ වෙන තැනක්ද? ඔය මනුෂ්‍ය ඒ මේ බුදුහාමුදුරන්ට පිහිට නොලැබුණා නම් මිනිහා කොහේ හරි කුණුවර අනුගහ කුණුවෙල අන්තිම දෙකද ලැබෙන. නමුත් අද මනුෂ්‍ය ජීවිත බ්‍රහ්ම ආදී තුන් ලෝකයෙන් වැඳුම් පිදුම් ලබන වටිනා වස්ත්‍රක් බවට පත් කළේ ලූතුරා බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නිසයි කියලා සංඝයා වහන්සේලා කතා කරනකොට බුදුහාමුදුරුවෝ මේ ගැන විවරණයක් දෙන්න උන්වහන්සේ සංඝයා වහන්සේලාට ඊට වඩා ප්‍රතිවිරුද්ධ පැත්තකින් උන්වහන්සේ කතා කළා. මනින්නේ මේ රාජකේ ඔය මිරවුල් ජීවිතේ ගිරුල් වීම මගේම පුලුවන්කාරකමක් තියෙනවා. ඒ රාජ ජීවිතේ පාවිච්චි කළ යුතු පිළිවෙලට අපු එදා ඉඳලා පාවිච්චි කළා තියෙනවා. ඔය මනුෂ්‍ය හිතුවට එයා දුප්පති කියලා එයා සෑහෙන ධනස්කන්ධයක් රැස් කරපු කෙනෙක් නිසා ඒ දැන් දුප්පත් වලට වැටෙනවා. ධනකුවරයෙන් වලට වැටෙනවා. ඒ වගේම එක එක වර්ගවල බුද්ධරේ වලට වැටෙනවා. සෞඛ්‍යමයි කසුත්තේමයි කෝපත්. දැන් මේ පුජ්‍යයා මම ඒ දේතවනාරාමය මේ තරම් ගෞරවය බාරගත්තේ අපේ ළඟ තියෙන මේ ශාසනේ සංවිධාන කරමින් නිපදවන ධනය රාජගාව තිබුණා.
මොකද ආර්ය ධර්ම. ඒ රාජදාව ඒ ධනෙ තිබිච්ච ධන යන් යුක්ත ඉච්ඡාහික් නිසා. ඉතින් මේ ගොඩට දාන්න සෑම සුසුකම පුජ්‍යලයක් තිබුණා මිනිහ දුක් දෙක් නෙමෙයි. ඒක නිසායි මම එයා ගත්තේ. ඒක නිසායි මේ ආශිර්වාදය ලැබුණේ. ඒක නිසා ඔහුගේ පොසත්කම නිසායි සියලු කෙලෙසුන් නසලා රහත් වුණේ. කියලා පෙන්නලා ඔන්න රාජගේ පොසත්කම ඉදිරිපත් කරනවා. අර මුලින් කිව් කතන්දරයට සම්බන්ධ කළා. එතකොට දැන් ඔන්න අපිට තියෙනවා එක්තරා වැදගත් කපලක්. මොකද දැන් අපි ඒ රාජ ගැන අපි ප්‍රශංසනීය තත්ත්වයෙන් පිළිගන්නවා. එතකොට ඒ ප්‍රශංසනීයත්වය ආපු පැත්ත මේ ගාථාවෙන් පෙන්නනවා. එතකොට දැන් ඒ ප්‍රශංසනීය කියලා කිව්වේ ප්‍රයෝජනවත් අයිතිවාසිකම ජීවිතයට ඇත්ත ලබාගත් නිසා ලෝකෙට ඔහුගේ කරදරයක් නොව සැනසිල්ලක් ලැබුණ නිසා ලෝකෙම ඔහුට ප්‍රශංසා කරනවා. දැන් අපේ ප්‍රශ්නයක් තියෙනවා දැනට. අද සමාජයේ ගැන කතා කරලා ඉතාම භයානිකයි. නමුත් කවදත් සමාජයේ මේ පුජ්‍යලයා තමයි එයාගේ ජීවිතයෙන් පිළිබඳව එයාට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මං කරන්නේ කියලා. ඕක නැති කියලා කිසි කෙනෙක්ට කියන්නේ නැහැ. මොකද ඒ එක්කෙනෙක් දන්නේ කල යුතු මොකක්ද. ඒක නිසා හැම වෙලේම එයා හිතනවා මම මොකද කරන්නේ, මම කොහොමද ඉන්නේ. දැන් සමහර කියනවා අපිට මේ ඉන්නේ කියන්නේ කොහොමද කියලා. මම අහලා දෙනවා පුංචිලව අපිට ඉන්නේ කියන්නේ කොහොමද. ඇත්ත වශයෙන්ම ඒක ලොකු මේ බාරදුර ප්‍රශ්නයක්. ඉතින් අවස්ථාවේ හැටියට දඟලන්න තියෙන්නේ කියලා අපි කියනවා. ඒ කියන්නේ මේ වෙලාවට දඟලන්න බෑ. ඒකනේ මේ ප්‍රශ්නේ. මරණකන් ජීවිතේ පාවිච්චි කරන දරුවෝ කොහොමද ඉන්නේ? කොහොමද ඉන්නේ කියලා අහන්නේ දුකක් නැතුව ඉන්නේ කොහොමද කියලා ඊ අර එක් කොටසක් ඒක කොටසක් වහගෙන කතා කරනවා දුකක් නැතුව ඉන්නේ කොහොමද කියන්න බෑ. බැරි කියන්නේ ඔක්කොම දුක් විඳින මිනිස්සු නිසා දුකේ වේලෙන වේලිච්ච කෙනෙක් අපට හමුුනේ නැති නිසා අපට ඒක තියාගන්න බැරුව අපිට. ඒත් දැන් මෙතන බුදුහාමුදුරුවෝ මේ ගාථාවේ මේ කාර්යය පිළිබඳව අපි සිසු කළ යුතු කොහොමද කියලා අර අපේ ළඟදී ප්‍රශ්නේ පිළිතුර උනම් සිද්ධිපත් කරනවා. නිදී නන්ට තවත්තාලම් යම් පස්සේ වද දර්ශන මෙතන බුදුහාමුදුරුවෝ ඒත් රාගයේ සම්බන්ධතාවය උඩ සිද්ධ වෙච්ච සිද්ධියකුයි මෙතන ඇතුළත් වෙලා. මොකක්ද යම් කිසි කෙනෙක් අර පරණ නිදන් කරපු වස්තු කොට ඇදලා අහවල් තැන මෙච්චර තියෙනවා අහවල් තැන මෙච්චර තියෙනවා කියන දැන් සුදත් අනේ පිට සිටාන දේපල හීන වෙලා දන් දීලා පින්කම් කරලා මෙහෙට ගියාට අද රත් අනේ හීන වෙනකොට ආ දේවතා දුවක් කිව්වලු සිටානගේ දැන් මේ ධනේ හීන වෙලා තියෙනවා. එතකොට මතක නැහැ ඔබ වලල්ලපු ධනේ තැම්පත් කරලා නිදන් කරලා අන්න අහවල් දෙන මෙච්චර තියෙනවා අහවල් දෙන මෙච්චර තියෙනවා ඔව මිනිස්සුයලා හරලා ගන්නගෙන පින් දහම් කරන්නේ කියලා කිව්වා. ඉතින් ඒක සාමාන්‍ය සිද්ධියක්. නම් මෙතන බුදුහාමුදුරුවෝ පරණ නිදන් කරපු නිදන් හරලා දෙන්න වගේ යම් කිසි කෙනෙක් බුදුහාමුදුරුවෝ දැන් ඔය රාධිකේ ඉලයට පරණ නිදහණයක් තමයි අදට දුන්නේ. මොකද්ද නිදහණ? ඒ නිදහණේ සංසාරේ ඉන ගම මේ මනුෂ්‍ය පුරුද්දෙක් පුරුද්දකුයි අය දුප්පත්ලා බමුණෙක් වෙලා ඉපදිලා අර සංසාර ගෙනාපු පුරුවක් තමයි එයා පාවිච්චි කළේ වරදක් කරන්න. ඔච්චරයි එයා ළඟ තිබුණ ලොකුම ධනය මම වරදක් කරන්නේ කාදද ලෝකෙට නෙමෙයි මටම වරදක් කරන්නේ. තොඩොකට ලෝකේ හවෙලු අර එයාට මනින්නේ නැහැ, මෙයාට ඊර්ෂ්‍යාකාර කරන්නේ නැහැ, මෙයාට ක්‍රෝධ කරන්නේ නැහැ, මෙයාට වෛර කරන්නේ. මේ ඔක්කොම කරන්නේ මොනවද? තමා නරක් වෙන එව්වා ඊයේ ලෝකේ අල්ලගෙන කරන්නේ. ඒක නිසා මට තමන් සමවර්ධ කරන්නේ නැහැ.
තියෙන පදනම මත ජීවත් වෙන්න උට පුළුවන් උනේ මේ ඉදා මේ ආත්මයෙන් ගත්තයි වාස්කමක් නෙවෙයි සංසාරෙදිම ගත්ත හුරු වෙච්ච අත් ඒ හුරුයි මොකක්ද ඒකෙන් දුක් අර මහා ධනියක් ඇති අය කස්සේ පාවිච්චි කිරීමට වස්තු නිදම් කරන්නවද වැඩක් හැටියට බුදුහාමුදුරුවෝ ඒක ඉස්සරහට දැම්. ඒක එහෙම ඔප්පු වෙනවා ඒ කාන්තෙන් මේක ඔප්පු වෙනවා. එමුකන්ද සසරට සත්‍ය වැටෙන්නේ දුක් විඳින අයිතිවාසිකම් එහෙම් පිටින්ම ගොනු ගහගෙන ගොඩක් එක්කයි සසරට වැටෙන්නේ. ඉතින් ඊළඟට ජීවුනු වෙන්නේ ඒ දුක් විඳින දේවල් තමයි ජීවිතය ඇතුලේ ගුරු දෙන්නේ සකස් වෙන්නේ දියුනේ. එතකොට මෙතන යම් කිසි කෙනෙක් නිධානයක් තමගේ යහපත පිණිස යහපත පිණිස යතමට සැනසීම ලබා දෙන පිණිස යම් කිසි කෙනෙක් නිධාන කරනවා කියන එක යමක් නිධාන කරන්නේ නිකම් මෙයාට අතල් හම්බෙන්නේ නැහැ. එයා සෑහෙන මහන්සියක් කෙරේ. සෑහෙන මහන්සියක් කෙරේ මොකටද? තමා ළඟ තියෙන නරක පවිච්චේට ලෝකෙත් ඒම හොඳ අතට පෙරලාගෙන ඒ පෙරලගත්ත හොඳ ජීවිත ඇතුලේ තැම්පත් කිරීම බොහොම මහන්සියකින් කළ යුතුයි. එතකොට ඔන්න දැන් බලන්න රාග දිහා බලනකොට අපිට පේනවා සුළු කාලයකින් ජීවුන වෙච්ච පුද්ගලෙ නෙමෙයි. සෑහෙන කලක් තිස්සේ ඔය නිධාන මෙයා තර්ක කර ඉල්ල තියෙනවා. මොකක්ද නිධානි? තමාට දුක් දෙන යමක් තිබුණා නම් පාවිච්චි කළේ නැහැ. දුක් නොදෙන සැනසීම ලබා දෙන එයාව යහ එයාට මිහිරක් ලබා දෙන යම් යම් අයිතිවාසිකම් තිබුණා නම් ඒ සියල්ල එයා පුළුවන් තරම් දුරට ජීවිතය ඇතුලේ තැන්පත්. දැන් ඔය නිදන් ගැන කතා කරනකොට දැන් නොයිට් මේක ආකාරයෙන් නිදන් වලනවා මිස්. නමුත් ඔය නිධානේ කරණි අය නිධාන් කළාට පස්සේ ඒ අනාගතයේදී ගන්න කැලිකුට තේරුම් අරගෙන නිධාන් වදුලි කියන එකේ තියෙනවා අහවල් දෙන්න. මේ ලකුණ තියෙන්නේ අහවල් වර්ගයේ නිධානයක් විතර. ඒ සමහරව තියෙනවා මානුවැල් මානුවැල්. සමහරව තියෙනවා වැදි රූප. සමහර තියෙනවා ඊතල දුරු. මෙන්න මේ විදිහේ ලකුණු දාලා තියෙනවා ඒ ගල් වල. ඒ ගල ආශ්‍රේ එතන නිධාන තියෙනවා කියලා කියන්නේ. එතකොට ඒ නිධාන කරලා තියෙන නිසයි නිධාන හඳුරා ගැනීමට යම එලිදරව්වේ තැබි. අපේ නිධානය අපි මුකුත් යතෝනේ අපි මේ ජීවිතය ඇතුලේ වටිනා ධර්ම තැන්පත් වෙනකොට නිකම්ම දොට්ට එනවා. මෙයාදා මෙන්න මේ ලකුණු තියෙනවා මේ මෙන්න මේවා තැම්පත් වෙලා තියෙනවා කියලා අන්න ඒවා දැකලා බුදුහාමුදුරුවෝ රාගට කතා කරා. නිකම් කතා කරලා නැත්තම් පාරේ යන ගමන් මේ ඔක්කොන්ටම කතා කරලා එකයි බැරිය මේ ජේතවනාරාම ඉල්ලා මහන වැල්ලා මේ නිකන් හිටපා සතුටුත් නිවා ගයිලා කියලා කියන්නේ මොනවද මේ මහා කාරුණික මහන්සේ. එහෙම කතාම මුකුත් කිව්වේ නැහැ. නෝන්සින්නේ දැක්ක වගේ පින්න පාති වැල්ල හිතන් උන්නාන්සේක වැඩේ කරගා. නෝ රාදලාවෙන අයට අර කිව් ලකුණු නිධාන ලකුණ ඉස්සරහට එන. ඉතින් නිධානේ අගේ දන්න උත්තමයා ඒ නිධාන ලකුණ දැක්ක හැටියේ කිසි කතාවක් නැහැ. ඕන බිල්ලක් දීලා නිධානේ හාරනවාමයි. ඒ මොකද නිධානේ තීරවන්න. අන්න ඒ වගේ දෙයක් මේ රාදට උනේ බුදුහාමුදුරුවෝ දාර්ශනය. එතකොට එදා බුදුහාමුදුරුවෝ සිටියා රාදලා වගේ අයට ප්‍රයෝජන ගන්න ඉඩකඩ හම්බුන. නමුත් අද බුදුහාමුදුරු නෑ. නමුත් අපි මෙතනින් ඈත් වෙලා නෑ. මේ කියන්නේ තමන්ගේ නිධානය තවත් කෙනෙක් කියලා හරන අවසර දුන්නා. මේ බෞද්ධ දර්ශනය තුලින් උගන්වන ක්‍රමවලට අනුව තමාලා මොන මොන නිධාන තියෙනවද කියලා ඒ පුද්ගලයන් තෝරගන්න. ඒ කොහොමද? සිතන සිටවිල්ලෙන් සිතන සිටවි විග්‍රහ කිරිල්ල විතරයි බුදුහාඳුරි ගැන. ඒකේ අර නිදන් හඳුනා ගැනීමට වැඩි රූප ඊතල දුනු තියෙන වගේ අපේ සිටවිල්ලක තීන රිදුම් ප්‍රමාණය
වේදනාව. ඒකේ තමාගේ සිත පහළ වෙන සමගම තමාට රිදෙන ප්‍රමාණයෙන් තේරුම් ගන්න පුළුවන් මේ නරක දෙයක් තමයි. ඒ වගේම යම් අවස්ථාවක නොරිදෙන සනසන පිනවල සිත පහළ වන අන්න නිධානික ඡායාවක් සේයාවක් සලකුණා අන්න මත වෙනවා කියලා තමයි හිතාගන්නේ. එතකොට දැන් මේ කාරණෙත් එක්ක අපි සිතුවිලි යොමු කරනකොට දිවාර නිරන්තරයෙන්ම මුළු දවසෙම තමාගේ සිතුවිලි විග්‍රහ කරන බුද්ධලයාට හැම වෙලෙම සිතුවිලි අස්සෙන් තෝරා ගන්න පුළුවන් වෙනවා තමන් කොයි තරම් තමාව සනසන ශක්තිය ජීවිතය ඇතුලේ විදහම් කරලා තියෙනවද කියලා. ඊළඟට තන් යම් පස්සේ වයින වරද වරද කොහොමද තමාලඟ තියෙන වරද හොයන්නේ? යම් සිතිවිල්ල පහළ වෙනවා නම් ඒ සිතිවිල්ලේ රිදුමක් තියෙනවා නම් රිදුමක් වේදනාව අමාරුවක් කුමනද කියන්නේ? ඒක තමයි තමාලඟ තියෙන ලොකුම වැරදි අයිතිවාසිකමක්. ඉස්සරහට ඇවිල්ලා ඒ වැරදි අයිතිවාසිකමේ ඡායාව රාවය තමයි මේ ඍතුමක් දෙන්නේ. එතකොට අපි මේ නිරන්තරයෙන්ම ඍතුම ගැන මේ අපි අප්‍රසාදෙන්නේ. ඍතුම තමයි අපට පාඩ. නොරි දෙනවා නම් අපි මොකක් ගැනවත් කතාවක්. මේ ඍතිල්ල නවත්තන එක ගැනයි අපි මේ ප්‍රශ්නේ. ඒක නිසා යමක් රිදෙනවා නම් නොරි දෙන විදිහට නොරි දෙන විදිහට සිතන්න තම දැනගත්තොත් අන්න යම් පස්සේ වජ්‍ය දර්ශනන් කියන අර එහි තියෙන වරද දුටු පුජ්ජලේ පුජ්ජලේ වෙනව ඒ විදිහේ තීරණයකට බැසගෙන ක්‍රියා කරන පුජ්ජලේ. එතකොට දැන් මෙතනින් වෙන්නන්නේ හැම වෙලේම දොට්ට මතුවෙනවා තමා ළඟ තියෙන ජීවිතේ තැන්පත් වෙලා තියෙන වර්ග දෙක නිදා කුණු නරකාදී නිදන් වෙච්චේ වයි හොඳේ. එතකොට හොඳේවාදු වෙන්න පුළුවන් අපේ දැනට. ඒ හොඳේව මතුවෙනකොට ඒවා වර්ධනය වීමට උවමනා කරන සාතු සප්පයන් කිරීමත් ඒවා ආරක්ෂා කිරීමත් ඊළඟට අර නරක දොට්ටේ එතකොට ඒවාගේ වරද දැකලා ඉතන ඒවට ගැරහීමත් කියන මේ දෙක අපෙන් ඉටුවී යුතු දේ හැටියට ඉදිරිපත් කරන්න වෙන්නේ මෙන්න මේක නිසා. එදා අර රාධකේන බ්‍රාහ්මණය බුදුහාමුදුරුවෝ හමුවට වැටිච්ච දවසේ ඉඳන් සංඝයා වහන්සේලා බුදුහාමුදුරුවෝ ගුරුවරු උපාධ්‍යායන් වහන්සේලා කාගෙන රාධක උදව් ලැබුණා. රාධක උදව් ලැබුණා තමාගේ ජීවිතය හදාගන්න. අද කිසි කෙනෙකුට මේ ඉන්න කාටවත් උදව්වක් කියන එක නම් මිනිසුන්ගෙන් ලබා ගන්න බෑ. සීල ඔක්කොම තමන් අනර්ථයට හෙළන කපුණු තමයි හැමතැන අත ගෑවත් අහුවෙන්නේ ඒවා බැලුවත් අහුවෙන්නේ. ඒක නිසා දැන් තමාගේ උදව්ව තමා විසින්ම තමාගේම සහකාරය තමාගේම උදව්කාරය තමාගේම ගුරුවරයා තමාගේ උපාධ්‍යායන් වහන්සේ වශයෙන් සියල්ල තමාම වග කියා ගන්න. කොහොමද ඒක වග කියා ගන්න? ඒකත් අපි තේරුම් ගන්න. ඒ වග කියීම අපට හැවැරෙනවා මෙන්න මේ විදිහට කරන්න. කොහොමද දැන් මේ වාසනාවන්තයෝ කවුරුත් දැන් මේක ක්‍රමය අහගන්නවා. දැන් තමන්ගේ සිතිවිලි වල මේක ධාරණය කරගන්න තැන්පත් වෙනවා. දැන් තමන්ගේ මොළේ ඔය තැන්පත් වෙන ඒ යම්කිසි ඒ නිසි ක්‍රම ඒ මාර්ගේ නිවැරදි දැනීම තැන්පත් වුණාට පස්සේ ඒක අර පැරණි රජවරු වාගේ නිධානය හේම දාලා මැරිලා යන්නේ නැතුව අර තැන්පත් වෙලා තියෙන ඒ දැනීම හැම වෙලේම අවසන් ඒ තමාගේ සිතිවිලිත් එක්ක දැනීම එක්ක කරනකොට හරියට තමා ළඟ උපාධ්‍යායන් වහන්සේ ගුරුවරයා නැත්තම් තමා සහකාරය නිරන්තරයෙන් ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඔය මොලේටත් ඉන්ද්‍රියන්ටත් ඔය අයිතිවාසිකම් බාර දීලා මහා මංගල සූත්‍රයේ ඉදිරිපත් කළේ
ඔය ඔය විස්තරය ඒ ඒකමයි දැන් මේ අපිට පාවිච්චි කරන්න. එතකොට බුදුහාමුදුරුවෝ ඊළඟට කියනවා නිග්ගහයවාදී මේදාන. නිග්ගහයවාදී මේදාවී කියලා කිව්වේ හැම වෙලේම තමන්ගේ වර්ධෙන් වරද දුටු තැන ඒකට ඒකට අවනම්බු කරන්න ඕන, ඒකට දොස් පවරන්න ඕන, ඒක වරද හිතන්න ඕන. ඒ වරද හිතන එක්කෙනාට නම දුන්න මේධාවී කියලා. මේධාවී කියන්නේ කවුද? ඥාන. ඥානවන්තයෝ නේ කොයි වෙලාවෙ? ඥානවන්තකම කරන වෙලාව විතරයි ඥානවන්තය කියන්නේ. දැන් සමහරු එයා පණ්ඩිතයයි කියලා හිතන ගුටි කන වෙලාවට පණ්ඩිතයයි කියන්නේ. අනුන්ගෙන් ගුටි කන කවුද ගුටි කන? අර පණ්ඩිතයා. මොකද ඔයගොල්ලෝ ගුටි කනවා. ඒ විදිහටම මිනිහා පණ්ඩිතයෙක් නෙවෙයි. ගුටි කන වෙලාවට මොඩේ. මොඩකමක් කළායි එන්නේ නුන අන්න පණ්ඩිතය කියන්නේ නරගය පණ්ඩිතනාමට මහ ගෞරවය. එතකොට ඒ ක්‍රියාවට ඒ නමයි අයිති ඉන්නේ ක්‍රියාව කරන කොට ඉතින්. හැම වෙලෙම දීලායි අපි මේ උගත් දරුවන් නරක්. ඒ ක්‍රියාවට විතරේ නමක් දෙන්න ඕන. එතකොට මේ දහවී කිවි කොයි වෙලාවෙද දැන් මේ ආයත කොයි කියන පණ්ඩිත භාවය ලබන්න හැම වෙලේම පුළුවන් කොහොමද යම් වෙලාවක සමාගයේ වරද දැකලා ඒකට දොස් පවරන්නේ? මේක වරදක් මේවා ක්‍රියාත්මක කරන්න හොඳ නැහැ කියලා අන්නතර මේදාවී කියන එක එතන තියෙනවා. ඔය හැම එකක්ම ක්‍රියා වචන ක්‍රියා හඳුන්වන වචන විනා වෙනුකොත් අපි ඒක වැරදිලා අපි නම් වශයෙන් දාගන්නවා කුච්චලින්ද හඳුන්න ඒව නිකන් ලකුණුමක්. නමුත් හැම එකක්ම ක්‍රියාවකට ක්‍රියාවක් වෙන්නන වචන. මේදාවී කියන්නේ යම් කිසි කෙනෙක් යම් වෙලාවක හොඳ වැඩක් කරනවා නම් ඥානවන්ත වැඩක් කරනවා නම් අන්න එයාට ඒ නමයි. එතකොට අන්තිමට අවසානයේ තාදිසං පණ්ඩිතම් බජේ කියලා කිව්වේ අර කියන විදිහට වරද තුටසනේකට දොස් නගමි. හැම වෙලෙම වරදින් ජීවිතෙන් අයින් කරන්න යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ හිතන හිතවිල්ල පණ්ඩිතේක උන්නෝ ආකාරයේ පණ්ඩිතයෝ යම් කිසි කෙනෙක් ආශ්‍රය කරනවා නම් අන්න ඒ වචනේ කියලා කිව්වේ බයිබල් පාඨනේ ආශ්‍රය කරනවා නම් අන්නේ පුජ්‍යලයා කිසිම දවසක මේ පුජ්‍යලයාට පාපයේ පීඩාවේ නරකේ හොඳ නැති දේ කියන කියන්න තරම කිසිම සිතිවිල්ල පහළ කරන්න හේතුවක් ජීවිතයේ තුල ඇති වෙන්නේ නැහැ කියලා ඉතින් බුදුහාමුදුරුවනේ කාරණේ ඔය විදි සම්පින්නෙකින් ඉදිරිපත් කරනවා. ඒත් දැන් මෙතෙන්ද සාක්ෂි දැලුවොත් අර නිරන්තරයෙන්ම රාග කියන ජලයේ ජීවිතයේ එක්තරා ප්‍රමාණයකින් බය වෙලා ඉතුපු කෙනෙක් මම මොනවද කරන්නේ මේ ජීවිතෙන් මෙත්ත තව ටිකක් යහට ගියාම. නමුත් රාගෙ සියලු ජීවිත බය සම්පූර්ණයෙන්ම නැති වුණා මහණුණ නිසා දෙවි. එහෙනම් ඕනෑම කෙනෙකුට ওই මහණ කමී කියන ওই ආකල්පය හැදී ගන්න පුළුවන් මහණුණ නිසා දෙවි. ඒ පුජ්‍යයා අර මහණ වීමේ ආකල්පය උපකාරයටගෙන ජීවිතයේ දොස් නගන පැති ඔක්කොම දොස් නගන හේතු ඔක්කොම මිහින් වැටු. මිනිහ කනගාට මිනිහ ගත්තා අන්නේක නිසා යාගේ ජීවිතේ ක්‍රමේ පීඩාසහිත තත්ත්වයන්ගෙන් තුරන් වූ අයිතිවාසිකම් විමුක්තිය ජීවුනේ ඇවිල්ලා අන්තිමට සියලු පීඩා ලබා දීමට තියෙන යන්තරම තිබුණා නම් එක එක තැනට ඇදවිද යම් යම් අයිතිවාසිකම් ලබා දෙන පීඩාසහිත ශක්තිය ඒ ශක්තිය සියලු පැත්තකින්ම මෙයා ඌර කඩා බිඳලා නැති කළා සම්පූර්ණයෙන්ම යොව කළා සියලු කෙලෙසුන් අස්කරගෙන සියලු දුකින් මිදුණා වූ අමා මහ නිවන් දැක්ක බුද්ධියේ බවට පත් වුණා. තොර දැන් මේකෙන් පේනවා අපි සමාජය ඒ කාලවල පවතින සමාජ ස්වරූපයන් එක්ක අපේ සිතිවිලි පැටලෙනවා. අපි බයෙන් දඟලනවා. නමුත් කවුද ওই බයට පිහිට වෙන්නේ? මනුෂ්‍ය අතර කිසි කෙනෙකුට ඕක චක්‍රන් දෙයක් නෑ. මොකද ඒ මිනිහා තමයි. ඒත් දැන් මේ ක්‍රමේ හැටි ඒ ඔක්කොම සිද්ධ වෙච්චා. වෙන දෙයක් ඔක්කොම වෙච්චා. ඒ තමන් කරන්නේ මොකක්ද?
මේ ජීවිතේ කාලය තුලදී සිටිවිල්ලෙන් හිතව ගන්න තුයි සිටිවිල්ලෙන් හිතව ගන්න සිටිවිල්ලෙන් හිතව ගන්න තුයි ඕ අපි කියමු අපට හරියට හිතෙනවා මරණයේ සීලෙට හනේ මැරෙන්න පුළුවන් ඔය කියන හැඟීමෙන් එතකොට ඒ සිටිවිල්ල එනත් එක්කම හිතුමක් එක්කයි සිටිවිල්ල සැරිසරන්නේ හඳ නමුත් කොමගේ පිතා සන්තෝෂයෙන් පිළිගන්නවා ඒක එන වෙලාවට ඒකට ලෑස්ති වෙනවා දැන් මම මැරෙන්නේ නැහැ දැන් මේ තීරවලි කරනවා මැරෙන වෙලාවට ඒක කුතබලනවා නැහැ ඒකත් බාර ගන්නවා මේකත් බාර ගන්නවා සියල්ලම බාර ගන්නවා මට කිසි විදුමක් නැහැ සියල්ල බාර ගන්න ලෑස්ති වීම කවදයි අපි මතක් කළා දැන් මේ විදුමක් ජීවිතේ තියෙන්නේ ඔන්නෝයි ක්‍රමයයි ඒක නිසා සියල්ලන්ට මේ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ගිය පාර බැරි වුණාට ශ්‍රී පිටි නිසා. ලයි දැන් ඉතිරි කාලය. අර කිව් ක්‍රියාව කරගැනීමට මේ කාල සීමාව පාවිච්චි කරන්න පුළුවන්. සිතිවිල්ලක් නැති වෙලාවක් නැහැ. සිතිවිලි අපිව අපි ඉන්න බව අපි දන්නේ සිතිවිලි වලින් නැත්නම් දන්නේ ඉන්නවද නැද්ද කියලා සිතිවිලි කියනවා තාම තවසේ ඉන්නවා ඒ ඉන්නවා වගේ තාම තවසේ දුක් විඳිනවා කියන එකත් සිතිවිල්ල කියනවා ඒ දුක් විඳින වෙලාවට ඒකයි කියන්නේ ඒක නිසා ඒ සිතිවිලි විග්‍රහ කරමින් මේ සිතිවිල්ල දුකයි මේ සිතිවිල්ල සැපයි කියලා අල්ලා ගැනීමත් ඒකට විරුද්ධ වීම දෙකම අතරදාන ඒ දුකයි කියන සිතිවිල්ල ආවා අනේ දුකයි කියන සිතිවිල්ල ආවා මේ ජී සිතිවිල්ල අහවල් පීඩනේ තියෙනවා නමුත් ඒ පීඩණය මට ආවේ පිළිගන්න අකමැති නිසා දැන් මරණය ගැන සිතනකොට දුකක් එන්නේ පිළිගන්න අකමැති නෑ මම ඒක පිළිගන්නවා ඒක මගේ එක පිටේක මරණය කියන එක මගේ අයිතිවාසිකම. ඒක මම පිළිගන්නවා කියනකොට යාට දැනෙන්නේ නැති. හැමලෙමන තුනක් හුරු වෙනකොට අනේ වහිනේ. ඔන්නෝ වාසනාවන්තයි කිය. අල්ලබා ගන්නයි මේ චිත්ත දියුණුව කියන එකින් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා දැන් කවුරු ඒක කරන් දැක්කේ. හොඳයි. ඉතින් දැන් කවුරු? ඒ ගැන චිත්ත යොමු කරගෙන තමයි සසර දුකේ වාගණ්ඩයි මේ උත්සාහවත් වෙන්නේ නිසා මේ විදිහේ ක්‍රියා කරමින් තම තමන්ගේ సంతානවල ඇති කරගත්තා වටිනා ධර්ම ශක්තිය ඒ සියලු පුණ්‍ය බලය පිටවලා සතු පින්නා වූ රූප පාරක සාසන පාලක මේ ස්ථානෙට අන්‍ය ස්ථාන වලට තපා පැසුරු කරන්නා වූ ස්ථාන වලට තදිබුල සියලුම දිව්‍ය රාජ සමයා මේ පින් අනුමෝදම් වී මේ සෑම දිනකටම ජීවිතයට වැදදීම තිබෙන්නා වූ යම් යම් කරදර කම්කට පීඩනාදී මේ උසස් ගුණ සම්පන්න ජීවිත රටාවක් ඉදිරියට ගෙන යාම සඳහා ඡායක් කළ එක උපකාරයක් කරත්තා ඉදිවිරා සමූහයාට තම තමන්න මිත්‍ර ශීලයේ පල්ලෝගේ මොපියාදී ජාති වර්ගයාට බුද්ධ පින්න දුන්නත් ලෝස දුන්නත් තම තමන්නත් මේ ශක්තිය කාන්දේම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චමු